රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට ඇතුළු වීම සඳහා නාවික සතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබියදී ගිනි ගැනීමට ලක් වුණේ පසුගිය 20වැනිදා පස්වරුවේ. ශ්‍රී ලංකා නාවික හමුදාව වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව එම ගින්න පාලනය කිරීමට කටයුතු කළත් විටින් විට නෞකාව තුලින් ගිනි ගැනීම සක්‍රිය වෙමින් පැතිර ගියා. නෞකාවේ ඉදිරිපස මෙන්ම පාලක මැදිරිය දක්වාද ගින්න ව්‍යාප්තව තිබූ අතර පැවති අයහපත් කාලගුණික තත්ත්වෙන් ගින්න පාලනයට එල්ල වූයේ දැඩි බාධාවක්. කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන විට ගින්න තරමක් දුරට අඩු වී නෞකාවෙන් ඝන කළු දුමාරයක් පිටවන අයුරු මෙලෙස දැකගත හැකි වුණා. නෞකාව ගිනිගැනීමේදී මුහුදට එක් වූ සුන්බුන් පෙරේදා අලුයම සිට වත්තල උස්වැට කෙයියාව සහ මීගමුව දක්වා වූ වෙරළ තීරයන් වෙත ගොඩගසමින් පැවතියා. මෙතර නෞකාවෙන් වෙරළ වෙත ගසාගෙන ආ පොලිතින් ඇට අඩංගු උර 25ක් උස්වැට කෙයියාව ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු විසින් අලෙවි කිරීමට සූදානම් කර තිබියදී පමුණුව පොලිසිය විසින් අතඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් තිදෙනා අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. එවගේම මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ තවත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම මුහුදු වෙරළට ගොඩගසන ලද මනුෂ්‍ය ශරීරයට අහිතකර වූ ද්‍රව්‍ය එකතු කිරීම, නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් අදාළ පුද්ගලින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඊයේ දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයන් 8 දෙනා අපමත මුදාහැර තිබෙනවා. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතව තිබෙනවා. එවගේම අදාළ වීඩියෝ පට අධ්‍යයනය කරමින් මෙම භාණ්ඩ එකතු කර आरंभ कर සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින්ගේ උපදේශකත්වයෙන් සිදුවන එම කටයුත්ත සඳහා යොදවා ඇති බටපිරිස 450ක් නාරායතනේ ජේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා ප්‍රකාශ කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමත් සමග මෙරට සමුද්‍ර කලාපයට එල්ල වූ බලපෑමත් සමග දිවර කර්මාන්තයටද බලපෑම් එල්ල විය හැකි බවයි. කොවිඩ් ඉඳන් මේ ගමුව කියන කලාපය දැන් අපි අධ්‍යයනය කරලා අවසానයි. අද දිනේ ඉඳන් අපි රටේ දකුණු මුහුදු තීරයට කොයිතරම් බලපෑමක් කළාද කියලා අධ්‍යයනය කරමින් යනවා. ඒකේ නයිට්‍රික් ඇසිඩ් තිබුණා. යම් කිසි පොලසක් පිච්චිලා වායුගෝලයට යන්නේ නැති යම් කිසි පොලසක් ජලයට මුදා හැරෙන්නේ නැති. හැබැයි pH අගේ වෙනසක් සිදු වෙනකොට මේක මාළුන්ට හොඳින් දැනෙනවා. එතකොට මාළුන් මේ ප්‍රදේශයෙන් පලා යනවා. එතකොට ලොකු මාළුන්ට මේකේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් මේ වෙලාවේ කවුරුවත් බිය විය යුතු නැහැ මාළු ආහාරයට ගැනීම සම්බන්ධයෙන්. මොකද මේ වෙලාවේ මේ කලාපය තහනම් ප්‍රදේශයක් බවට පත් කරලා තියෙන. ඒ තහනමත් එක්ක මාළු වෙන්නේ අපේ බහුදින දීවර යාත්‍රා ඈත මුහුදෙන් අරන් එන මාළු. එහෙම නැතුව මේ ප්‍රදේශයේ මාළු කොහෙත්ම එන්න විදිහක් නැහැ මාළු මාකට් එකට. නෞකාව මුහුද්වත් වුවහොත් සිදුවිය හැකි පරිසර හානිය අවම කර ගැනීම සඳහා මේ වන විට විශේෂ අවධානයක් යොමු ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා. නෞකාව ගිලාබැස්සෙන් අපිට තියෙන මූලික කාරණා දෙකක් තියෙනවා. ඒක තමයි තෙල් විසිරීම කොහොමද පාලනය කරගන්නේ කියන කාරණේ. ඉන්පසු මෙම නෞකාව එහෙමම ගිලාබැස්සනොත් එය නැවත ගොඩ ගැනීමක් කරනවද සහ එහෙම නැත්නම් එතන තියෙන නෞකාව එහෙමම තියන්න දෙනවද කියන එක අපිට තීරණය කරන්න වෙනවා. මූලිකවම තෙල් විසිරීම සම්බන්ධයෙන් නම් අපි දැනටමත් සැලසුම් සකස් කරලා තියෙනවා. අදාළ කණ්ඩායම සූදානමින් තියලා තියෙනවා. නමුත් පැහැදිලිවම දැන් පරිසර දූෂණයක් තියෙනවා සහ මේ දූෂණය කෙටි කාලීන දූෂණයක් සමහර තැන්වල තියෙනවා. සමහර තැන්වල දීර්ඝ කාලීන දූෂණයක් බවට පත් වෙන්න පුළුවන්. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට අපිට යන්න පුළුවන් උපරිම දුර අපි රට වෙනුවෙන් සහ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් දන්වා කියලා කියන්න කැමතියි. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. ඇසිඩ් කාන්දුවක් හේතුවෙන් කටාර් රාජ්‍ය අදාළ නෞකාවට එරට වරායට ඇතුළු වීමට අවසර නොදුන් පසුබිමක අවදානම් සහිත නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම බරපතල ප්‍රශ්නයක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. එහි දක්වන්නේ නෞකාවේ ගින්න සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.
මේ අතර ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ කොටස් හා සමුද්‍රීය ජල සාම්පල අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. කොළඹ වරායට ඔබෙන් නැංගුරම්ලා තිබූ පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 23 වෙනිදා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා විසින් කොළඹ වරායේ පොලිස් ස්ථානයේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ පැමිණිල්ල අනුව අදාළ කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නැවේ කොටස් සහ මුහුදු ජලයෙන් ලබාගත් සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත අධිකරණ නියෝග මත කොළඹ වරායේ පොලිස් ස්ථානයේ විසින් යොමු කර තිබෙනවා.